පාදම් කියලදම ප්‍රේදියෝසාත්තරයේ අද ප්‍රවීන දේශක මාලික සුරදිර සමඟ අපි ඉතිහාසේ කන ගනිම අයිබන්දුවපුුතේ ඔබත් මාත්මයෙක් වෙන්නේ සිතෙෆෙම් ගුරු ගෙදර අධ්‍යාපනක සත්කාරයත් එක්ක අද අපි ඔබේ ඉතිහාස ප්‍රශ්නපත්තරේ ඔබේ ලකුණු ප්‍රමාණය වැඩි කරගණ්ඩ ඔබේ ඉතිහාස් දෙනුමට තවත් යමක් එකතු කරන්නට බලාපොරොත්තුවයෙනව තවත් මාත්‍රෘකා කීපයක් කොස්සේ සාකච්ඡා කරමින්. විශේෂයෙන්ම මං බලාපොරොත්තුවන අප ඔබත් එක් අද කතා කරන්න ඉතිහාස මූලාශ්්‍ර පිළිබඳව. ඔබ දන්නවා ඉතිහාස විශේදී අපි කරන්නේ මානව අතීතය විදිමත්ව හැදෑරීමක්. ඒ මානවතීතය විධමත්ව හැදැරීමේදී. අපි සිද්ධ වෙනවා. ඊයේ ඉඳං අතීතය විනිවිධයන්් අවුරදු සිය ගනන්, දහස් ගනන් දස දහස් ගනං, අවුරුදු ලක්ෂ ගනං අතීතයට ගිල්ල, ඒ තොරතුරු ස්වාබලන්ඩ් අපේ විෂේයට සිද්ධ නත්තර මේක තමයි අප විශේතියන අභියෝගේ ැගු දාාරනය කිවිදර අපි දුටගැම් රජ්තුමා ගත්තොත්. අපි කවරු දුර්ගමම් රජතුමා ජීවත්තර හිටිකාල ඉඳදරත්නෑ. අපි ඒ තොරතුරු දන්නෙත්නෑ දැකලත්න. ඒ විතර නිම මකි දුවපතේ අපිට දුගම් රජ්තුමා ජීවත්වෙලා හිටිය කාලේ පුද්ගරයක් හම්බෙන්ඩත් බැහ. කහමදිම මේ අපේ විශේ දුගම රජතුමාගෙන අපි තොරතුර හා ගන්න නැතර අප පිනේ අපේ යාළුවෙගේ තොතුරුවටත් වඩ ප දු ගම රජතුමාගෙන දන්න අපි පිටු සිය ගනම් දුටුගමම් රජතුමයන් ලියන්න්න පුලුවන් ඒ තරන් අපි තොරොතුරු හාගෙන තියෙනවා එතර මේ කරන්න කොහොද මේ සිද්ධිය මොකක්දම මේ තිහාස විශේයේ කොහොම අතීතයේය විනිිමීදගහි අතීතයේ සැඟවී තියන මානව අතීතය සැඟීතියන ඒ තොරොතුරු ලිර ගන්න කොහොමොද. ඒක මැජික් එකක්දද ඇතන්ගේ කක්ද ියෝගැි විශේර ය ඔඕු අියෝගැපි ජයගන්නේ මූලාස්ත්‍ර හරහා මූලාශත්‍ර කියන්නේ මොනවාද අතීතයේ පිළිබන්ඳ අපිට තොරතුල් ලබා දෙන ඕනම දෙයක්. අතීතයේ පිළිබඳ අපිට තොරතුර ලබා දෙන ඕනෑම කාරණයක් මූලාශත්‍රයක් ලෙසපටි දක්වන්නට පුළුවන් මූලාශත්‍ර කියන්නේ. මුල්වන සාධක. මුල්වන සාධක. අතීතයගැන්න තොරතුල් ලබාගණ්ඩ මුල්වන ඕනම සාධකයක්, මූලාශත්‍රයක් ඒ මහාවංශයගේ පොතක් වන්න පුළුවන් මකිදුවේ පුතේ එක සෙල්ලිපියක් ගල්කනුවක්, චිත්‍රයක්, සීජිරි චිත්‍රවගේ චිත්‍රයක් රුවන් ලි සෑ වගේ ගොඩ්නැගිල්ලක් නැතන් කලාවවැඩ පුුවන් ටජ්මහලවැඩ පුුවන් මිසර පිරමීට් වඩ පුුවන් ම හැමේකෙන්ම. අපිට අතීත ගැන තොරතුර ලබෙන දොරේ හැේකම මුූලාශ වෙනය එකක් තබා අපිට හම්බෙනවා සමහරලාවට කැනීම්වලින් අතීතය තිබුණු වැසිකිලි පද්දද. කැසිකිලිගල් වැසිකිලිගල් අතීත මුතුරන් මිත්ව භාවිච්චි කල වැැසිකිලි පද්දති. මේ වැසිකිලිද්ධතිය පවා මේ කැසිකිලි ගලක් පබවා මූලාශ්‍රයක් මොත් අතීත මුතුන්මිත්තන්ගේ සනිපාරක්ෂක තොරතුර මේකින් එලිවන නිසා ති ලාශ ගත්ත රට පැහැලි ලාශ්‍රක කියන්නේ. අතීතගෙන දත්ත ලබා දෙන ඕනම සාධකයක් මූලාශ්‍රයක් බව. මේ මූලාශ්‍ර මගේ දුවේපුතේ අපි වර්ග කරනවා කොටස් දෙකට. එතමයි සාහිත්‍ය මූලාශ්‍ර ඒවගේම පුරාවිද්‍යා මූලාශ්‍ර. සාහිත්‍ය මමුලාශ්‍ර කිව්හම එකට වැටෙන්නේ අතීතගෙන දත්ත ලබා දෙන්න ඕනම ගදධ්‍ය පද්්‍ය පොතක්. අතීතගෙන තොරතුර ලබා දෙන, ඕනම ගදධ්‍යපද්්‍ය පොතක්. අප සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙස අර්ථදක්වන්න පුුවන් ෑ ලංකා ඉතිහාසය හැදැරීමේ සාහිත්‍ය මුලාශ්‍ර ගත්ත හම අපි ඒ අපි සාහිත්‍ය මුලාශ්‍ර ගදධ්‍යපද්ද කියලත් වර්ග කරන්නට පුළුවන් හැබිය අපි ලංකා යිතිහාසධරණන සාහිත්‍ය මුලාශ්‍ර දු එපුතේ අපි වර්ග කරනවා දේශීය විදේශී කියට. දේශීය සාහිත්‍ය මුලාශ කියන්නේ අපේ රටගැන් අපිට තොරතුර ලැබෙන ලංකාව ලේක කියොලිවූ පොත්. එතුට විදේ හිත්‍ය මලාශ්‍ර කියන්නේ අපේ රට ගෙන තොරතුරල් ලබෙන විදශල ඒකලව පොත් මේ දෙකෙරෙහිීම ඔබේ අවධානයම් කිරීම අතිශයිම වැදගත්වාව මං අවධාරණය කරන්න කැමති දේශය සාහිත්‍ය මුූලාශ්‍ර ගත්තොත් විශේෂයෙන්ම අපි ග්‍රන්ථ ගන්නාාවක් අපි මතකතියාගණට අවශ්‍යයි වැදගත් මංඒ වගේ කීපයක් ඔබට මතක්කරොත් දෙ එකක්ත්තමයි මහාවන්සය මහාවන්සය. මහා වන්සේගැ ඔබදන්න තොරතුරු මොවද. ඔබ දන්නවා අපේ සාහිත්‍ය මුලාශ්‍රතර මුදුන් මල්කඩ කියලා අපිට කියනට පුළුවන්නේ. මහාවංශය ලිව්වේ කවුද මහාවංශය ලිව්වේ අන්රාධපුර යුගේ මහාවිහාරයට අයිති දික්සඳ සනවියා පිරිවෙෙනේ වැඩවාසය කළ මහනාම කියන හාමුදුරුව බෞබඩ මතක ඇති. ඒවගේම මහාවංචයේ රචනා කළේ ක්‍රස්තු වරච පස්වැනි සිය වසේ ධාතු සයෙන් රජ්සමයට ආසන්න කාලෙක. මහාවංශයේ ලියලතියෙන්න්නේ පපුති පාලි බසිත් මහා වංචේ රචනා කර තියෙන්නේ පාලි බසිනි වගේ මහාවංශය අපිගෙනෝ අටුව ග්‍රන්ථයා අට්ට කතාවක්. ඒවගේම මහාවංශේ කියන්නේ වංසකතාව. ගැන රටටක ඉතිහාසය පරම්පරාමෙන් පරම්පරාවට ලියන පොත්වලට කියනව වංස කතාදට මහාවන්සේ වංසකතාවක්. යගේමපුතේ මහාවන්සය නාවංචිේ ආරම්භවෙන්නේ බුදුන් වහන්සගේ ලංකාගමනය ගැන කියමි. යගේ මහාවංචේ තියන්නේ අපේට දේශාන ඉතිහාස විදිහර ගත්තවොත් කොතනි දම් කොතෙන්න්ටද මහාවංශේ අරැඹෙන් අපේ දේශපානය ඉතිහාසේ විජේ රජුගෙන්. මහාවංචේ නවත්ල යෙන්නේ මහනා හාමුදුර. මහසෙන් රජුගෙන්න්න ොට විජේ රජුගෙන්දන් මහසෙන් රජුදක්වා ඉතිහාසය රජුගෙන් රජුට වර්ෂත්්‍යයක අකණ්ඩෝ මේ ග්‍රන්තයේ රචනා කරලා තියෙන. යග මේ කාලයෙන් ගත්තොත් මේක සාමාන්‍ය පෙලි බාගෙදිර මහාවංශ ලියල්තියෙන්න්නේ මොනරජි මො රජුදත කියලාත් අහල නකට විචේ රජුිම් මහසෙන් රජදක්වා යගේ මතතිය මහාවංශ ආරම්භෙන් මකිකවාගේ ුදුන් වහන්සගේ ලංකාගමන ගැන කිවනිගේම අපි විභාග දෙදහනවා අහල තියනවා මහාවංශේ ලියල් තියන්නේ කවදිනං කවදටද කියනක වර්ශ වල ුත් අහලා තියෙන දුවපුතකොට ක්‍රස්තුපූරු හයිවනි සිය වසේ ඉදං ක්‍රිස්තුමාර්ච හතරවැනි සේවස වෙනකං තමයි. මහාවංචේ ප්‍රචනා කරලා තියන ඒ වගේම. ඇයි මහාවංච මෙච්චර වැදගත් එකකත් විාහග ඇතර මහු ප්‍රශ්නයක් මේකට උත්තරය තමයි දුවපුතේ. මහාවංචතියන ඉතිහාස තොරතුරු වලින් සාතිශය බහුතරය. ඇත බව ඔපපුවෙලාතියෙන. හොඳට මතකදයාගන්න ජීවිතයටත් එක් ඔබේ මතකතියාගන්න මහාවංචකෙන් ආඩම්බර් වෙන්ඩෝනි පොතක් අපි හැම ගෙදරකම් තියාගන්නට ඕනි පොතක් සමහරයි මහහාංච තියෙන්ෙ බොරු ආදී වශයෙන්ගෙන සමට මහාවංචය දකලබත් නැති අය මේ කතා කරන්නේ මහාවංශේ තියෙන තොරතුවලින් සාතිශය බහුතරය. ඇතබ ඔපවෙලා යන හාවංච කියදදි පවැනි ගජභාජය දකුණ ඉන්දයා ආක්‍රමණය කලා කියලෙ එක දක්ුණුඉදී හාසෙත් තියනු මේ මහාවංච කියද්දී දුටගැමුන් රජුගේ බස්මාවශේෂ සද්ධාතිස් රජ විසින් දක්කින ගිරි විහාරය තැන්පත් කලා කියලා දක්කින ගිරි විහාර කැනීමින් ආචාර් පරණිතාන මහත්තයාට මේ බස්මවශේෂ හම්බිෙන මෙන්න මේ වගේ දු මහාවංචි තියෙන තොරතුරුවලින් බහතරයක් නිවැරදි බෞබ මතක තියා ගන්නට ඕුන් හරිදිඒවගේම මහාවංශ මහනා මහාමුදුරෝ මහසෙන් රජුගෙන් නතර කලාාට මේ පොත ලියනක මෙතනින් නතරඋන්නෑ ඊට පස්සේ එතන ඉඳම් විධ ලේක්කකයෝ මේ ග්‍රන්ථය අද දක්වාම ලෙමින් තියෙන ඉතිං අපේ ඉතිහාස විශේද අපේ ඉතිහාසද්ඥියෝ මේ මහනා මහාමුදුරන්ට පස්සේ විධ ලේකයොලි වුව කොටසට කියනවා චූල වංශේ කෙෙන පිකන් ුල මහාංචේ දෙවැනි කොටසමකක්දැවූ යගේම දීපවංචය හොඳට මතක තියාගන්න දීපවංචයත් පාලිපොතක් වංසකතාවක් ඒවගේම දීපොංච තමයි ලංකාභි මෙතෙක් වාගෙන තියෙන පැරනිම ලිකිත ග්‍රන්ථය මේක අවස්ථා ගන්නාව විබාගේ හරිතියෙන් ප්‍රශ්නයක් ලංකාවේ දැන්ට හඳුුණගෙන තියෙන පැරණීමම ලිකි ගන්තය තමයි දීපවංචේ දීපවංචේ මහා වංචරඩක් කුඩා පොතක් නමුත් කුඩාඋුණට අර පුංචි වනත් හරිම සැරයි ගම්බිරි සැටේ කියෙනවාගේ දීපවංචේ මහාවංචඩා ප්‍රමාණයෙන් කුඩා වුුණට වැදගත්ක ම අතින් මහාවංචට පවා දෙවැනි වෙන් ඇති පොතක් එක නැත්ත ඒකට හේතුව තමයි මහාවංචලිය අන්ඩත් දත්ත අරගෙනැතිකෙනවා දීපපුවංචේ. ඇතැම්මයි දීපවංචේ අටුාව මහාවංශ කියලත් හඳුන්නනවා එනිසාමී වගේම ලංකාේ කිසිම ඉතිහාස මූලාශ්ටක නැති ඇතැම් අපකට තොරතුරු දීප පංචේ තිය බවත් මතකතියා ග්ඩ. පතිින් දීප පංචේ ලිව්වෙේ කෞද කියන පහැදිලි නෑ එක ලේකකය කීප දෙන එකතුයාලිව ගන්තයක් ලෙසත් සලකනවා. යගේ මහා මතකතියාගන්්ඩ ඕනේ වන්සත් අප්පකාසිනය පිළිබඳව. වන්සත් අප්පකාසිනීය කියන්නේ මහාවංච අටවාාව කිය මතකතියාගන්්ඩ. මහා වංචරලිය වූ ටීකාාව තමයි වන්සත් අපප කාශනක මහාවංචේ තියන පහැදිලිතන් අවුල්තැන්. නිරවුල් කරලා පැහැදිලි කරලා ලිව් ග්‍රන්ථය තමයි වන්සත්තප කාසිනය මහාවංච ටීකාාව එකට එකොල්හහා සිවස් සදරකායටටයිදි පොතක් එකත් පාලියෙන් ලිව පොතක් ඒ වගේම වගේ අධානවා යුම් කරන්න ඕන තව දේශය සාහිත්‍ය මුලාස්ට විශේෂය තමයි හෙලාටවා ඒවගේ මේ වසිරුන් ලිව පාලි අට කතා ය මිහිඳදු හමුදුරතුළු භික්‍ෂූන් වහන්සේලා ්‍රිපිටගේ සරලොව සිංහලට පරිවර්තනය කර ලිව පොත්තමයි පපුතේ. අපි කියන්නේ මහටවා අන්දටවාාව කුන්දි අටවා වශයෙන් හෙලාටවා තිබලදිනො. මේවා ඇසුරෙන් පසු කාලී නොය. ද්ගෝෂ හාදුුව තුළ භික්ෂන් හන්ස චනා කලා පසුකාලී ඉනවා මේම පාලියයට පරිවර්තනය කරලා පාලි අට්ට කතා සමන්ත පාසාධිකාව මනෝරත පූරණී ංකා විතරණ අත සාලනී වැනි පාලිට්ටකතා පාලි අ්කා තාතරමාන් විශේෂයෙන් අවධනනිමු කරනවා බුද්ධගෝෂ හාමුදුරුව රචනා කළ සමන්ත පාසාධිකා මේක විනේ පිටකට පාලියෙන් ලිය වූ අට්ටකතාව කිය මන්තකතියාගණ්ඩ ඒ වගේම ලංකා යිතිහාසේ මුල්ලියුගේ හැදැරීමට මේ සමන්ත පාසාිකා තිශෂය. වැදගත් වෙන බවත් ඔබ මතකතියාගන්නටඔඕන්. ඒගේ ම මෙන්නම මෙහෙමත් ඔබට ඔබේ මතකට එකකතු කරනවා දැන් තව සහිත්‍ය මුලාශකීපිය අපි ගත්තව දළදාසිරිත කියන ග්‍රන්ථේ. දල්දාසිත කරුණෑ කලුගේ ලි වුණනේ දල්දා සිටතයනෙ දළදා වහන්සේ ඉතිහාස කතාව යගෙන් කෘුණණෑ කල යුගේලිය විචගන්තය ත්තමයි සිංහල බෝධි වංශයකර සිංහල බෝධි වංචය තියෙන්න්නේෙත් ශ්‍රීමමහා බෝධීන් වහන්සේ ඉතිහාස ගයන්. ංහල තුප පංචිතිය නිර්වාණලි සෑමුල් කරගෙන අපේ චෛත්‍යයේ ඉතිහාස කතාව. ඇති මෙන්න මෙවැන්නේ සාහිත්‍ය මුලාශ්්‍ර පිළිබන්ඳව ඔබට හොඳ ඔබෝධයක්තිවන මේ අනිවාර්යෙන් විභාගේ අපෙන් ප්‍රශ්න කරන කොටස් බෝත්් ඔබ මතක තියාගන්න ඕනි එහෙමනන් දුවපුතේ අපි ඊළඟට විදේ සාහිත්‍ය මුලාාශ්‍ර කෙරහි අප අවධනියුම් කරට කලින් හෙටි විරාමයක් ගමු ලස්සන සින්දුවක් කහලාපි නැවතත් සිත FMම් ගුරු ෙදර ඇවැඩ සරහනත්්‍ය එකතුවමු. ගර පාඩම් කියලදන ්‍රේදියෝසාත්තරයේ අද ප්‍රවීන දේශක මාලික සුරදිර සමඟ අපි ඉතිහා සේකනකනිවා අපි නැවතත් එකතු වෙන්නේ සිතෙ එFම් ගුරුගෙදර අදේ අපි ගඩසනහනාත් එක්ක අපි කතාකරමිහිටිය මූලාශ්‍ර ගැනඔොටමතක ඇති විශෂයම අපි සාකච්ඡා කලා සාහිත්‍ය මුලාාස්ත්‍රවල දේශය සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳ අපි දන් අපේ වදදානීම් කරන්න. විදේශ සාහිත්‍ය ලාශට්‍ර පිඳ විදේ ශහිත්‍ය මලාාශු ගැන ම ලින්කිව වගේ ලංකාව ගැෙන තොරතුර ලබා ගණඩ පුලුවන් විදේශ ලේකවලිව පොත් පත් විදේ සාහිත්‍ය මුලාශස ගත්තම පියක අපිට එකක රටවල් විදිරත්ත පිර මේක වර්ගරණන්නඩ පුළුවන් පතිේ දැං දාහරය ගත්ත වාදන්නම් විදේ සාහිත්‍ය මුලාස බිහිවන්ඩ ඒතුවතමයි ඇතතිතිනම්ම ලංකාව ලෝකෙ ජනපී රටක් වෙලා තිබුණන. විශෂම ලංකාව ජාත්‍යන්ත්‍ර වෙලඳ මධ්‍යස්ථනයක් වෙලා තිබා යවගේ අපේරටේ පිහිටීම අපි පෙරාපර දෙදිග වෙල්ධ මාර්ග කේන්ද්‍රස්ථානකි දීම වැනි හේතු නිසා ඇතතීතයිදම්? ලංකාව ලෝකෙ ජනප්‍රිය රටක් වෙලා තිබබ ලංකාව පිළිබඳ ලෝකෙ බොහ ජාතීන් දැනන්ට මේකටවාට දඩ තින සරර්ල මුදාහරනය තමයි පුතේ ලෝක පලවෙන් ලෝක සියම. අව අදන්න කෝඩිය ස් ටොලිමි ලෝක සිතයම ග්‍රි ජාතිය කලෝඩිය ටොලමිගේ රඒ ක ෝඩිය ස්ටොලමිගේ ලෝක සිතියම. ඔහු ලංකාමඇදල තිය නො තැප්‍රබේන් නමින් ඇ්‍රබේන් කියන්නේ තම්බ පණ්න්නේි කියන වචෙන් ලංකාවට ඉස්සරකිව තබ පන්න්ි කියල තම්බ පණ්ි කියන වචන ග්‍රී බසින් තැප්‍රබේනත ලංකා ටොළමි ලෝකසිදම්රයා ලංකාම එකතු කළලා ටොලමි ලංකාමට කවදාව තැවිල්ලමත්න ලංකා සුදුර කළුදුව දන්න ඇති කියෙනෙ ටොලමි කියන්නත ටොලමි ලංකාව කෙන දැනගත්තේ ග්‍රීක වෙලෙන්දන්ගේ තො ඒකාලේ තරන් ඇතතිීතේ ලංකාවට වෙළදාාම අප ග්‍රීකවවෙලෙන්දන්න හිටිය බව පහැදිි. ටොළමිගේ සිතියමත් පිට විදේ සාහිතම. ල්ලි ගන්ඩ ලයි අමතර ොලමි ලියල්තින බූගෝල විද්‍යා ප්‍රවේශ කියන ගන්තය ලංකාගෙන සඳහන් විදේ සාහිත්‍ය මූලාශ්‍රයක් කීට අමතරව ඇරිස්ටෝර්ඩල් රචනා කල ඩිමුන්ඩෝ කියන කෘතිය. ඒවගේ අපි ගත්තොත් කොස්මස් කියන ග්‍රීක දේශංචාරකයය ලංකාවට ආපු කෙනෙක ඇතටම එයාගේ ටෝපෝග්‍රපියයා ක්‍රිස්්ටියානා කියන කියන ගන්තේ ඒවගේ ඉන්දයායි චන්ද ගුප්ත මවු රජුගේ රාජභාව සේවය කල ග්‍රීක ඇමතිවරක් වන මෙෙගස්තීනිස් ලි වූ ඉන්ඩිකා ග්‍රන්තය ඇතුරටයි ග්‍රීක ලංකාවගෙන සහන් ග්‍රීක සාහිත්‍ය මුූලාස්ට ඇරි ස්ටෝඩලිය ඩිමොන්්ඩෝක්‍රති ්‍රෝඩිිය ස් ොලමිකි ූගො විද්‍යා ප්‍රවේශ කියන පොත, කොස්මස්ගේ ටෝපෝග්‍රපයාා පිෂ්ටයාානා කියන ග්‍රන්තේ ඒවගේ මගස්තීනිස්කගේ ඉන්ඩිකාවැනි පොත් ලංකාවගෙන සඳහන් විදේ සාහිත්‍ය මුලාස්ට. ලංකාවගෙන ලිව්ව රෝම ේකක අතර කැපීපේනම කෙනා තමයි පලීනි පලීනිි ලිව්ව නැචුරාලි ස්ටෝරිියයා නැත්තන් ස්භාවික ලෝකඉතිහාසි කියන ග්‍රන්ථයේ ලංකාව ගැන සඳහන්නව විශෂම්මය භාතිකාබේ රජුගේෙ කාලේ භාතිකාබේ රජ රෝමි කකෝඩිය සදිරාජව බැහැදකින්නට දූත පිරිසක් ැව මෙෙන මේ දූත පිරිස රහා තමයි පලීනිි ලංකාව ගැන තොරතුර ලබා ගත්තති වගේ මේකේ තව අමත්‍ර කාරයකුත්ම මතක් කරන මේ භාතිිකාේ රජ ඇව දූ පිරිස ක්‍රෝඩිය සදිරාජ්‍ය බැහද ක හප. එදදි ලොඩ සැදිරිරජ්‍ය අපේ රජුට ඒදතබිරි සතේ තෑගි බෝගයේ තෑගි බෝගතර එක තැයක්ගත්තමයි රෝම මිලා අධදික රතු පබලු තොගයා වස්සේ භාතිකාබේ රජුමේ රතු පබලුවලින් මහතූපය රොණලි සෑ අලංකාර කලා කියල මහාවංච ටීකාවේ සඳහන් වනා එකත් ඔබේ මතිකරගතු කරගන්නට අවශ්‍යයකක් ඒවගේම ඇමිනස් මර්සිලීින් කියන රෝමල් ඒකකයා ලංකාවගැන් ියල් තියනො විශේෂම ලංකා රජුහා රෝම රජ අතර වෙළඳදගසුමක් අත්සන් කළ බහ කියනවා ඒ වගේම ප්‍රකෝපියස්ක පෙේසිය යුද්ධ ග්‍රන්ථයත්ම මෙතැදදි වැදගත් වෙනවා යකම ආරාභි චාතිකයෝ ලංකාව ගැන් ලියල්තියනවා සුලයිමාන්කින් රාබි ලේඛකයා ලංකාව සෙරන් ඩිබ් කියල හඳුන්ලතියනවා අබු සෙයිද් කෙන් ලේකගේ සිිල් සිිලාත් අල් තුවාරින් කියන ග්‍රන්ථතය ලංකාව ගැෙන සඳහන් වෙනවා ඒවගේම අල් බලසූරරිකන ආරබි ලේකයා රතුකැට දිවන්න නමින් ලංකාව ඳදුන්ලතියනො විශේෂයෙන් මරාබිල එකකි ගෙන කතාගරද්දිී විශේෂයෙන්ම කැපීපෙන කෙනා තමයි ඔබ දන්නවම් හොඳින්ම ඉබන් බත්තුතා ඉබන් බතුතා ශ්‍රීපාද වැඳීම සඳහ මෙන්න මේ කරුණුත්වවා එකතු කරගන්න ඔබේ මතකයට ශ්‍රීපාදවැඳීම සඳහාපුතයේ ලංකාවටාව ආේ ගම්පොල යුග ගම්පල යුග මේ ඉබන් බත්තගේ වාර්තාාවල දින සටහන්වල ලංකාව ගැන ලංකාවිදේ ඔය මැනිික්වැනි විදේශන දාම ගැන තොරතුරු සඳහන් වෙන යගෙම චීන මුූලාස්ට්‍ර විශෂෙන්ම ක්‍රිස්තුවාර්ච හාරසිය දොලා හාරසිය දාහතතට කාලෙ අනුරාධපුර අභේගිරි විහාරයෙන් අතර වෙලා බුදු දහම හදාරපු ්චීන භික්‍ෂුවක් තමයි පාහියෙන් හාමුදුරුව මේ පාහෙන් හාමුදුරුවන්ගේ දින සටහන් වල ලංකාව ගැෙන බොහෝ තොරතු සඳහන් වෙලා තියෙනවා ඉට අමතරව හිවඋත්සාං ඉත්සිං වැනි චීන භික්ෂූන් වහන්සේලත් ලංකාව ගැන විස්තර්ලියල් තියනවා එයවගේම ලංකාව ගෙන සඳහන් ඉදයානු සහිත්‍ය මුලාෂ්ට ගැන කතාකරද්දි. විශෂෙන්ම උතුර ඉන්දිියයානු ග්‍රන්ත විදිහට අපිට කියන පුලොන් රාමායනයේ මහ භාරතය, කවුටිල්ලගේ අර්ථශාශත්‍රය. ඉළඟට ඔය කාශ්මීරය ඉතිහාස ගන්තේ වන රාජ තරංගනී වැනි ග්‍රන්ථවල ලංකාව ගෙන තොරතුරු සඳහන් වෙන. ඒ වගේම මගේ දුවේපුතේ දකුණු ඉන්දිය ගන්ත විදිහයට දිව්‍යධානය ස්කන්ධ පුරාණය. මනි මේ කලා පත්තු පාටු වැනි දකුණු ඉන්දිය ගන්තත් වැදගත්. මඇති දිහස ගත්තොත් අපේ රටර හිටිය පපුතු ගීසි ලන්දේ ංග්‍රීසි කියෙන ජුරෝපිය ජාතීනුත් ලංකාවගැන් රචනා කර තියනවා කයිවෝස් කියන පෘතුගීසි පූජවරයා අලිුව සිංහලයන්ගේ රට ජය ගනීම කියන පොත ජවාන් බැරෝස් කියන පපුතුගීසිලේකලුව දශක කියන ගන්තේ ජෝ රුබේරුගේ සිංහල රටේ කියෙදවාචකය කියන ගන්තේ පපුතුගීසි මුලාස්ට අතර වැදගත් ඒවගේ ෆලන්දේසි මුලාශට ගන කතා කරද්දි. පිස් බෙල්ඩියස්ගේ ලංකාපපුරාවෘත්තය කියෙන ග්‍රන්ථය තිශය වැදකගත් ඉංග්‍රීසි මුූලාෂට ැන කතාකරද්දි. රොබඩ් නොක්ස්ගේ එදා හෙලදිව ග්‍රන්තේ මෙමෙහිදී විශේෂෙන් මතක් කර ොන් රොබඩ් නොක්ස් කියන්නෙපුතේ මහනුවරයුගේ දෙවන රාජසිංහ රජුකෙ කාලේ අහම්බෙන් එකගොල්ලන් ඉන්දියාවට වෙළදාමයාපුගේ කණ්ඩායම අයන් කියන නවකාවේ එකගොලන්ගේ නැව කුණාටහ වෙලා හම්බෙන් නොුන්ඩ ලංකාවට එනවා.ඉතින් අවසානේ මේ එවලඳ කණ්ඩෑමේ පිරිස මහනර දවන් රාජ. රජු අත්තරංගඩ ගන්නවා ඇති මේකින් ඒ අතරනගත් පිස්සතර හිටිය කෙනෙක්තමයි රබඩ් නොක්ස් කියන් ොබඩ නොක්ස් දහස්සිීරකරුවෙක් ලෙස අවුරදු විස්සක් මහනුවර ගතලලා අවුදු විශ්කට පස්යවු මහනුුවරින් පැල්ලා ගිහිම අන්න්නාරමට ගිල් ඇතනින් බෝඩ්ටුව ඉදදියාඩගින් ඇතතිින් නවකනගල එංගල අන්තෙර ගිහිල්ල ගියඇති එංගල අන්තේදෙ වූ ලංකාය ගත කළ අවුරුදු විස්ස ගැන ගන්තයක් රචනනා කලා එතමයි දහෙ දිව දදි මේක විශේෂයම ලංකාව ගැන ලිපතක්ලෙසපි කියනවාගේ මහනුවර යුගේ පිළිබා. තමයි මනුවර රාජ්ධානිි සමේ මේේ එලියල් තියෙන් මහනුවර ඔෝජීවතන මහනුවර රාජ්‍යානිිගෙන තොරතුරු ගැීමමිරිත් මේ අප පිට වැදගත් වෙන. ඒ වගේම ඔබ මතක තියාගන්න පුතේ සාහිත්‍ය මුලාස්ශට්‍ර හැදෑරීමේ ප්‍රයෝජන මොනවාද. එකක් තමයි අතීත ආර්ථික සමාජ දේශපාන්න තොරතුොරු විස්තරාත්මකව අකණ්ඩ මිට හදාරන්ඩ පුළුවන්. එක මූලාශ්‍ර තමයි සාහිත්‍ය මූලාස්ශ්‍රට ඒගෙන්තම අපිට අතීතය පිළිබඳ විස්තරාත්මකව අකණ්ඩ හදාරන්න පුළුවන් ඊළඟට. අතීත සිදුවීම්වල නිවැරදි කාලවකෝනු ගොඩ්නගා ගැනීමේද අපට සසාහිත්‍ය මුලාාශත්‍ර බැදගත් වෙන. ඒවගේම සාහිති්‍ය මුලාශ්‍ර, ප්‍රජයක් තමයි මගබුතේ, පුරාවිද්‍ය මූලාස්ශට්‍රලිල් ලැබෙන තොතුරු වල නිවැරදදි භාවය මැනීමටට සාහිත්‍ය මුලා ශොදාගන්නට පුළහන්. ඒවගේම සාහිත්‍ය මුලාශ්‍ර හරහා, ටත් විදශ්‍රටල්ලක්ක පවත්තු විදේ සබඳතා දැන් බලඩ විදේ හිත්‍ය මුලාශස්ස කාලිේ රටේ විදේස්බඳතාාව බොහෝ ප්‍රමාණයක් අපිට හෙලි වුනානේ. දී අන්නේගේ ප්‍රයෝජන ඉතිහාස අදැරීමද සාහිත්‍ය මුලාස්ට්‍රවලින් අපිට ගන්න පුලුවන්. ඒ වගේම ඔබ මත තියාගන්න බුද්දේ. සාහිත්‍ය මුලාාශට්‍ර ඔස්සේ ඉතිහාසේ හැදෑරීමේදී ඔබ විසින් අනිවාරයෙන් මතකතාගත යුතු විශේෂ කරුණු හතරක් ඒ තමයි ඒ ඔබ අධදේ ඔබ පරිශීල්නය කරන සාහිත්‍ය මුලාශට්‍රයේ ර්චකය කවුද රච්චකය අනුව මේකෙ තොරතුරුවල නිවැර්දිභාවය වෙනස්වනට පුළුවන් පැදිරිීද දැග රොබට බ ක් හල්ද පොතේ රබ් නොක් අපේ රජ පිබඳව ටික් අය පත් ලෙස කරුණ දක්වල තියෙන තිඒක පුදුමියන්නමෙන් අපේ රජඔව් වසර විසක් සිරකරුවෙක් ලෙස ලංකායි රන්දවාතියායහට අප රජගෙනන අමනාපයක් තිය නවේ ති එතකොට හු අපේ රජ පිළිබඳව යම් කිසි දවේශයකින් අමනාපිකින් ඉන්න කෙනක් ති ඒකො ඔහුේ රජුගෙන හොඳක්ලිය ැති බවපට පහැදිි ඒවාගේ කෞද මේක ලිවේ කියනක වැදගත් රචකය කවුද ඉනග රචකියගේ අරමුණමොක්ද ඇයි මේයා මේක ියල්ති එන්න මොටද. නේ කාවාරී අතියෝක්තියෙන් වරනා කරන්ඩද කාටාරී මඩක්ගන්නදනේ ම අපි මේක අද වනත් අපි කෙනෙක් කියන දෙයක් අත් බලත රචකය කවද කිව මේක ියන්න කවුද ලියන කෙන ගේ අරමුණමොකන්. ඒගේම ලියන කෙනා. මේක මේ මේනි තොරතුරු ලියන්නේ ලියන්ඩ දත්තගත්තය කොහොමද. නේ අත්දැක්ක දෙයක්ද එයා කාීංහරි අහගත්ත දෙයක් කියෙක වැදගත්න්නේ එතකොත් සඒකෙරේ නිවැරදිභාවේ වෙනස්කම් ඇති වෙනවාන ඊඩඟට මේක රචනා කරලා තියෙන කාලය මෙ මේක රචනා කරලා තියනෙ කොයි කාලයද ඒකඇන්න දැන් ඒ ොකද වැදගත්ත එන්න එයා ලියන සිදධියයි රචනා කල කාලයයි අතර පරතරේ වැඩිවෙඩ වැඩිවෙඩ පුතේ විශ්වාසින බාවය අඩුවෙනන නැන්නේ කෙනෙල්ලියනවා ඊ ුරුද්දාහකට ද කලින් සිද්ධ තට යා දැකලවත්නද දියන්නේ අලියන්. වෙතකොට වේවි අන්නේ වගේ රචනා කල කාලයත් අපිට වැදගත් කට ලිවේ කවුද ලිව් රච්චකයාගේ අරමුණුමනවාද ඒ ර්චකය අදත්තගත්ත කොහොමදේ වගේම? ආරච්චකයා මේක ියලතියන්නේෙ කොයිකාල්ද කියෙන කාරණා වැදගත් දිං මහිත අපි පුළුල් ලෙස සාහිත්‍ය මුූලාස්ට්‍ර ගැන කතා කලා දේශය හා විදේශය පිළිබඳු. අපි පුරාවිද්‍ය මූලාශ්‍ර පැත්තට යන්නට කලින් කෙටි විරාමයක් ගමු. ගීතමය විරාමයක් ඔබේ මනසට විියේකයක් එකතු කරන, ගීත මේ විරාමිකින් පස්සේ අපි නැවත හමුයම්. ගුරුෙදර පාඩම් කියල දෙමු ප්‍රේලියෝසාත්තරේ. අත්ද ප්‍රවේණ දේශක මාලික සුරදිර සමඟ අපි ඉතිහාසේකන ගනිවා. හොඳයි දුව පුතේ අපි නැවතත් කෙටි විරාමකින් පස්සෙේ ඔබයි මයිමේ මුණගැහෙන්න්නේ සිත FFම් ගුරු ෙදර අධ්‍යාපනික සත්කාරයක්ත් එක්ක. අපි ඉතිහාසිය ධෑරීමේ මූලාශ්්‍ර ගැන කතා කරමින් හිටිය ම ඔබට කිව්වා. මලාශ්්‍රපිට අපි වර්ගකරනවා සාහිත්‍ය මූලාශහා පුරාවිද්‍යා මූලාශ ලෙස සාහිත්‍ය මුූලාශ්‍රකෙන අපි පුළොල්ල සාකච්ඡා කලේ මත්තකය අවදි කරගත් අපේ දැනුමට කරුණ එකතු කරගත් අපි දැන් යොමු එන්නේ පුරාවිද්‍යා මූලාශගැන කතාගරන. පුරාවිද්‍යා මුලාශ ගත්තොත්පුතේ පුරාවිද්‍යා මූලාශපි කොටස් තුනකට බෙදෙනවා. ඒතමයි. අි ේඛන කාසි නටපුූ පුරාවි්‍යා ූලාස්ශ්‍ර වර්ගතුනමකක්ද අබිලේකන කාසි නටබුල්. අපි මුලින්ම අබිලේකන වලට ගියත් අබි ේකන කියන්න පුතේ කිසියම් දැඩි පුෂ්්‍රයක් මත කොටලතින ලේකන අපි ේකන ලෙක් අපි සරලව අපට කියන්න පුළුවන් කිසියම් දැඩි පුෂ්ටයක් දුෘඩ පුෂ්ටයක් මත්ත කොටා ඇති ලේන තු අබි ේකන අතර ්‍රේ ම ේක ර්ගතමයි සල්ලිනේ පාශානමේ පෘෂ්ටයක් මත කොටල ඟට රන් පත් වල්ලි පුරම් රන්සන්නස වගේ තබ පත් පනාකඩු තමසන්නස වගේ ඊළඟට බිත්්ති පුරු ලැං විිාන පිදන්නසේ ගිරිකට පත් පවරනේ ඒ ිත් පවරක් මත ගේ බිත්ති පරු ළඟට මටිපුරු මටිපුරුවක් මත කොටලතිය ඒකන න්න දැව. පියරුවක් මත යම් ප්‍රතිමාවක නැතන් මැටි බඳුනක ලෝහ බඳුන කොටල යෙන ලේකන. මේ සියල්ල වැටෙන්නේ අබිලේකන ගනයට බි ේකන. න නැත හර ලකු රන්නඩ වෝත් විභාගෙදී සෙල්ලිපි රන්පාත් තබපාත් බිත්තිපුවරු මැටිපූරු ආදවාට කිය ගකො ගඩා ම අවාාරනක ොට පටලගන්න ැන ැ බිලියක ියන්ික මොල සල්ලි වරගලිය නවස්තා න එල්ිපි ගිල්ලි අදවශයක වැරදි. බිලියකන වරගල ඇහවාමපි කියන්න ඕනි සැල්ලිපි රන්පාත් තපාත් බිත්තිපුරු මැටිපවරු ද. බිලියක තර නපියම් වර්ග තමයිපතිය සල්ලි හි විවාදයක් නෑ. සෙල්ලිපි කියියන්නේ කිසියම් පාශානමය ශෛලමියය පෘෂ්ටයක් මත කොට්ලතින ලේකන. සෙල්ලිබිනි සෙල්ලිපි අපි වර්ග පහකට බෙදනවා ලෙන්න් ලිපි ගල් එනක ඇතුරට පාාන්තුෂටේ කල්ගාව කොටලතිය ඒේක ේ ලි ළට ගිරි ලිපි පරවත පෘෂ්්‍රේ කොටල යනවා අප පිර ිරිල්ලිපි ඉළඟට ටැම් ලිපි ගල් කනුවක් කොටල තියෙනවන. ඉඟට පූර් විෂයේ ඇතරම සෙල්ලිපිය අතර ජනප්‍රී වර්ගේ මේ පූර් ලිපිය ැන වෙනම විශේෂ සෙල්ලිපි අදාල් ඒකනේ කොටන්ඩම ගල්පූරුවක් සකස් කරලා ඒ කොටල අපිට වශ්‍ය තැනක එක තබනවා ප. පිළලඟට නි්‍යකතම ස ලිප. ගල් ආසනයක් ම කොට න ල්පො සෙල්ලිපිය වගේ ගල් ආසනයක් ම කොට ැ ලිප රිල් ලිප ැ ලිප ලි ස ලිප දිර බ සල්ලිපි වර්ග කරන. ලංකාව ෙල්ලිපි වල. ආරම්භේ කිස්තු පූර තුුණ හතර සවස්සිතර කාලට යනපතේ ලංකා සල්ි ආම්ි සල්ි ආරම්භෙන් ඇතරම ෙෙන් ලිපි වලිට. සෙලි ආරම්මුණි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මේ ගල්ගුහා පූජ කිරීම ගල්ගුහාාවක් ඒ විවිධ අවශ්‍ය පහසුකං එකට එකතු කරලා බෞද්ධ භික්‍ෂුවකට පූජකරද්දිී රජ කෙනෙක් ප්‍රභුවරෙක් ඇැතිවරෙක් වැනි කෙනෙක්පුත මේ ගල්ලනේ ඇතුළේ කෙටවා. මේ ෞද්ධ භික්ෂූන්ට පූජ කළලා සංගසතු කලා කියලා අර ගල්ලනේ ඇතුළේ පුෘෂ්ටේ කෙටුව මේ මෙහෙම තියෙන්නේ. අගත අනගත චතුදිස සඟසදිනේ. ර්මානයත් අනාගතය. සතර දිශාවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලාට පූජ කලා කියලා කෙට්වයිට අමතර සමාන්ට ඕක තියෙනවා පූජ කල කෙනා කවුද කියලාම රජ මහාරජ පරුමක වනිජ වානිජ මේ වගේ පූජ කලකෙන නතති ොතන ඔය දිරතමයි සල්ලපි ආරම්භුවවෙෙන්න්නේ පැණම සෙල්ලිපිය අපිට හම්බන තැන්තමයි මහින්තාලේ වෙස්ස කිරිය වගේ තැන්ගුලින් හැබැයි ක්‍රිස්තු වරච පවැනිසේ වසයෙන් පස්සේ මේ සෙල්ලිපි කියනෙක පුතේ බහල භවිතයට යනවා ඇත්තර මේක අද ඉදිරක ව මීඩ ආයකා නේ රජවර ඇමතිව ප්‍රබූර්ු තමන්ගේ නිවේදන නියෝග සිතුම් පැතුම් නීති ජනතාවට කියන්න පාවිච්චික මීඩියයකතමයි ෙල්ලිපි ති විදන න් පෝස්ටර එකක් නොටිස් බෝඩ්ක්ගේ හිතනට පුළුවන් ඉතින් ්‍රිස්වාච පලනිිසි වසෙන් පස්සේ සෙල්ලිපි හල භාවිතයයට නවා ේත එතකොට ජවඩාම ජනප්‍රය වවෙ පුර ලි මොකද ඕන තැනකතකොට අපිට අවශ්‍ය ගල්පපුරුව කොඩල අපිට ඕන තන එකක තියනට පුුවන් නිසා හ ඉතිං පූර්ලිපි ජනප්‍රියී වෙන මේ සෙල්ලිපි වල ප්‍රෝචන නොවද සෙල්ි හ. පිට ලැබින ප්‍රයෝජන මනවා අ දෙක් තමයි සල්ලිපි වල ආර්ථික සමයද දේශපාලන කරුණු ඇදාගෙනැ සැල්ලිපි පිතිනවා දශපාලය ගැන සල්ලිපි යුද්ධ ගැන කෘෂිකර්මය ගැන ඉතියනිසා. අතීත ආර්ථික සමායද දේශපාන තොරතුරු හැදැරීමට සෙල්ලිපි ප්‍රයෝජනවත් වෙන. අතීත ආර්ථික සමද දේශපාන තොරු හැදැරීමට සෙල්ලිපි ප්‍රයෝජනවත් වෙන. ඒ වගේම සෙල්ලිපුින් අතීත හිටිය ප්‍රබුවර ගැ දැනගන්නට පුළ වනතීත හිටිය ප්‍රබූර දැ සල්ලි පිටවන්නේ ප්‍රබූුවරු මහොට සෙල්ලිපි ප්‍රවෝර ැත්. පැති ද ඇදර නිසා ත හිටිය ප්‍රබුවර ගැන සල්ි පිලි පට දැගන්න පුළුවන්ඩැන් සහර සෙල්ලි පියල තියෙනවා පූජ කල කෙන වනිජ වනිච්චවාපර වගේ නම් මේකැනේ ඉතිහසන පෙන් ලදනඒ ව ව්‍යාපාරකයෝ ැනවත් ව්‍යපාරකයෝ දරේගේ අතී රිය ප්‍රබුවරු ගැ දනගන්න පුළුව යම් රජගෙනෙක් බ වි්‍යපත අන්තුරගන්න සල්ලි ප්‍රෝජන රජ කනෙක්. සල්ලිපි පිහිටවන්නේ තමන්ට අයිති බලපදේශේ. දැ අපිටම සිත මැදිිය නුග කොඩ ඉන්නේ නුගේ ගොඩ පදේශයෙන් හම්බෙනවා කියලා. යම් එක් නැමති රජුගේ සෙල්ලිපියක් ඒේගන්නේ මේ නුගගේ ගොඩ ප්‍රදේශය කාලය පාලනය කරලා තියෙන්නේ. නැ රජ ප ද හ ලං ල්ි රජ ව ෂාං මල් රජ ලංකා ලොකම සල්ලිියතමයි ගල්පත සෙල්ි හො ුත් කලක ඕගේ ඕ ප ලිබන්ද හෝ විස්සර ැඩන්ගුයි නිශෂාංකමල් රජුගේ සෙල්ලපි ලංකාේ හැම පනාාතති හම්බෙලා යන ඒ ගයනුව අපට පේන නිෂංකමල්ල මුල් ලංකාවම පාලනය කළ බව ර යම් රජගෙනයගේ බලව්‍යාපතියන්තුර ගැනීමදී තබට සෙල්ලිපි වැදගත් වෙන. ඒවාගේම සාහිත්‍ය මූලාස්ටරී ලැබෙන තොරතුරු වල නිවැරදිමාව මයින ිනුම් දන්ඩක් සට. සල්ි පාවිච්චි කරන්නට පුළු හන්දැන්මං ස්සල්ල පෙලාවක් කිව්වාගේ දැන් මහාමංච කියන පලනි ගජවාාරජ දකුණ ඉන්දිය වාක්‍රමණය කලා දොර ඒ පිබන් සඳහන් දකුණු ඉදයාන සල්ිපි හම්බෙලා තියෙන තියනු මහාමාංච තියන තොරතුර ඇත්තක් කිය ල අපිට කියන්නට පුළුවනයනු අතී තාර්ථක සමාධදේශපාන තොරතුර හැදැරීම සෙල්ලිපියදගත් වෙනවා. ඒවගේ අතීතවාසකට ප්‍රවෝර ගැ දැ ගන්නඩට සෙල්ලිපියදගත් වෙන. රයම් රජගෙනකි බල්‍යප්‍යයන්තුර ගන්න අඇදගත්වෙන සෙල්ලිපි වගේම අනිත අනි පැත්තෙන් සාහිතමු. ලැබෙන තොතුරුවල් නි වැරදි බාව මනින්ට දගත් වෙන තවකත්තමයි. යම් ලිකිත භාෂාවමක විචන අදුරගඩ පුුවන් දැක ධාරනයක් අපේ සිංහල භාාව සිංහ ක්ෂර මඟලාාව. නේ ක්‍රස් පූර යුගයේ ඉදන් කොහොමද විකාචනය වුණේ කියලා. ඒ සෙල්ලිපි අපි පෙළගැසවූත් කාලට අන ක්‍රමාණුකූල විකාශනය වෙච්චයටි අඳරගන් ප්‍රතර යම් භාෂාවකනේ අතීත තොරොත්තු රුලිකිත භාෂාවකනේ යක්ෂර්මාලාමක්විකාතීත් තොරතුර දැනගන්නට පුළල්ුවටින් මේවැනි ප්‍රෝජන රාශියක් සෙල්ලිපිවල තියෙන දැන් ඊළඟට ඊල්ළඟ එක තම අප යනවා මංකුවව අ අපරාවිද්‍ය මමුලාශ්ට වර්ග තුනක් තියෙනවා. එතමයි අබිලේඛන කාසි නටපුුන් කාසි කියන්නේ අපි කාසිවලට කියගෙනවා තව නමක් පුතේ නානක මූලාශ්ට කිය නානක මූලාශට කියලා අපි කාසිවලට කිය කාසි පිළිබඳ හදාරණ විෂයට අපිගෙනාපුතේ නානක විද්‍යාව කියලා. නානක විද්‍යපිට හම්බෙනෝ අතීත කැනින්වලින් අතීත කාසි මේ කාසිවලින් ප ඉද්‍යහසේ පිබඳ විත්තවරතුරලබගන්න පුුව. එකක්තම කාසිලින් දැනගන්න පුුවන්ද්‍යත්තම මේ අත ෝ භාවිතය දැන් අපිත වන්බාධපුරයුගෙන් රන්කාසියක් කම්මුණ තිගෙන එක රත්තරගෙන් ලෝහ භවිතා කරලා තිෙන බව අපිට පැහැදිලිත කා ලෝහ භාවිතය. ඟට විශේෂෙන්ම තාක්ෂණය දියුණුව දැන් අපි දන්නවා යම් කාසියක් නිෂ්පාදනය කරන එක යම් තාක්ෂණික ක්‍රියාම් වලියක් මේ ලොහඋුණු කරලා යම් අච්චුවක් මතදාලා ඒකෙ රූප අකුරු කොටන්න ඕනේ ජාතිය කාසි තවහදන්න කර යම් ලොහ තාක්ෂණය තාක්ෂණික දියුණු ැන කාංසි වලින් එලිබෙනවාගේම රටට විදේශවබන්තා වාගන්නඩ පුළුවන් දැන් දහරණ අපේ රටේ කැනීම්වලින් අපිට හම්බෙනවා රෝම කාසි ලංකායි වැඩිම හම්බෙලා තියෙන විදේශ කාසි වර්ග මතකතියාගණ්ඩ රෝම කාසි අපේ ට හම්මබෙනවා රෝම කාසි. චීන කාසි ඉන්දුරෝම කාසි අරාභිකාසිවැනි විදේශ කාසිවර මේ කාසි හළඟටවිල්ලද මුහ දෙගාගැෙනැවිල්ලද. නැහැ. එක්කෝ ඒ රටවල වෙළෙන්ද අපේ රටම මේ කාසි අරන්න ඇල්ල තියනවා එහමනඇත්තන්. අපේ රට ඒ රටවලට ගිල්ලද කොල කාසිකි නැති මේ දෙකෙන් මොක් වුණට අපට එඇලිවෙන්නේ ඒ කාලෙ අතීත කාලේ ඒ රටවල් එක් අපි විදේශවබන්තා පැවැත් වූ බව. ඒගේම? නිතෙකම කාසිවලින් අපි දැනගන්නට පුළුවන් තවකත්ම රට ආර්ථක දියුණු. අපිතම යම් රජනෙක් රන්කාසිය නිකුත් කලාකට මහ හ පාක්‍රම් බව රජනිුත් රන් කාසිය ෙලාදන යක එල්වෙනවා. යුග අපේරට තම් සාර්ථිකචෙන් තා දියුණු බව. පැහැලී දති මෙන්න මෙවැනි ප්‍රයෝජන කාසිහැදෑරීමෙන් අපිට ලැබෙන බව මතකතියාගන්න ඕනේගේ අපේ රටේ භාවිතා කළ පැරණීමම කාසිවර්ග තමයි ඔබ දන්නවා. හස්ස එබු කාසිනැත්තන් කහපන කියලා කියන. ඊට අමතරව විවිධඔය ලක්ෂ්මිකාසි ඇතා හා ස්වාස්ථිකය මස්ස අඩමස් තඹ මස් මේ වගේ අවියවිධ කාසිවර්ග අපේ රටෙන් හම්බලා තිෙන බවත් ඔබේ මතකට මම එකතු කරන්නට කැමති. හෙමනං. ි සිතFFම් ගුරු ෙදර වැඩසටහනින් අදට ඔබෙන් සමුගන්නට මේ සූදානම් වෙන්නේ මූලාශ්ට්‍ර පිළිබඳවත් තවත් ඉතිහාස විශයේ තවත් වැදගත් කාරණා රාශයක් සමග අපි නැවත ලබන් සතියේ ඔබත් සමඟ මුණගැහෙනොව අපේ දරුවන්ට සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා අයිබුවන්. ගුරු ෙදර පාඩම් කියල දෙන රේනිියෝ සාත්තරයේ.